හෙලෝ ගයිස් අද අපි කතා කරන්නේ PayPal එකක් හදාගන්නේ කොහොමද ශ්‍රී ලංකාවට සල්ලි ගෙන්වන්න පුළුවන් විදිහට කියන එක ගැන. ඉතින් අපි මෙතෙන්දි කතා කරනවා කොහොමද PayPal account එක හදාගන්නේ, කොහොමද email confirmation කරගන්නේ, කොහොමද කාඩ් එක link කරගන්නේ සහ කොහොමද phone එකේ confirmation එකක් නැතුව අපි security එක හදාගන්නේ සහ අන්තිමට අපි කතා කරනවා කොහොමද fund එක අපි අපේ accounts එකට transfer කරගන්න කියන එක ගැන. වීඩියෝ එක පටන් ගන්න කලින් මම ඔයාලට මේ ටිකක් පොඩ්ඩක් කියන්න ඕනේ. මට ඔගොල්ලෝ බලන ඇති මම ඇයි මේ channel එකට සරින් සරේ වීඩියෝස් දාන්නේ නැත්තේ කියන එක. ඇත්තටම මම ගොඩක් busy. මම මේ channel එක කරන්නේ ගොඩක් සල්ලි හම්බ කරන්න බලාගෙන නෙමෙයි. මට වෙන video channel එකක් තියෙනවා. ඊට අමතරව වෙන හරියටම කිව්වොත් බිස්නස් වලටත් එන්ගේජ් වෙලා ඉන්නේ. ඉතින් මම ඕගලන්ට කියන්නම් මෙතනදී ඕගලන්ටත් වැදගත් වෙයි. එකක් ඕගොල්ලෝ drop shipping කරනවා නම් අද ඉඳලා පටන් ගන්න direct shipping. Direct shipping උත් කරනවා නම් අද ඉඳලා බලා ගන්න local බෙදා හරින්න. ඊට අමතරව ඔයාලා YouTube channel එකක් නැත්නම් ඔයා YouTube channel එකක් පටන් ගන්න. ඔයාට Fivia account එකක් නැත්නම් ඔයා ඒකත් පටන් ගන්න. ඔයාට වෙන මොනවා හරි අත්කම් නිර්මාණ කරන්න පුළුවන් නම් ඔයා ඒකත් පටන් ගන්න. ඔයාට ඊට අමතරව graphic designing, video editing, sounds quality editing ඒ වගේ මොන හරි දෙයක් පුළුවන් නම් ඒක පටන් ගන්න. ඔයාට type setting පුළුවන් නම් සිංහල, ඉංග්‍රීසි ඒක පටන් ගන්න. ඉතින් මේ කියන වැඩ ඔක්කොම හිතන්න එපා ඔක්කොම ඇනිලා එකක්වත් කරගන්න බැරි වෙයි කියලා නැහැ. එහෙම කරන්න පුළුවන්. එහෙම කරන අත්දැකීම් තියෙන කෙනෙක් මම කියන්නේ. ඒක හින්දා ඔයගලන්ට මේ හැම දෙයක්ම ඔයා ළඟ තියෙන ඕනම දෙයක් ඔයාගේ හැකියාවෙන් ඔයාට මොනවද තියෙන හැකියාව ඒක සල්ලි කරන්න පුළුවන්. ඒකට වෙන්න ඕනේ කොහොමද කරන්නේ කියන එක ගැන පොඩි අවබෝධයක් තියෙන විතරයි. ඉතින් අපි ඉස්සරහට බලමු මේ හැම එකම මට පුළුවන් විදිහට මම ඕගලන්ට කියලා දෙන්නම් මගේ දැනුමෙන්. ඉතින් අපි කොහොම හරි කට්ටියම එකතු වෙලා grow වෙමු. ඉතින් අද මාතෘකාවත් එක්කලා අපි ප්‍රධාන වශයෙන් කතා කරන්න ඕන එකක් තමයි ඇයි ශ්‍රී ලංකාවට PayPal එකෙන් සල්ලි ගෙන ගන්න බැරි කියන එක. ඒකට ප්‍රධානම හේතුව ශ්‍රී ලංකාවේ මහා බැංකුවයි PayPal එකයි අතර තියෙන rules and regulations ගැලපෙන්නේ නැතිකම. ඉතින් අපි හිතමු අනාගතයේ දවසක මේවා හරියයි කියලා. ඉතින් එතකන් අපි දැනගන්න ඕනේ අපිට ක්‍රමයක් තියෙන්න ඕනේ PayPal එකේ තියෙන සල්ලි ලංකාවට ගෙන ගන්න. ඉතින් අද අපි කතා කරන්නේ කොහොමද ඒක කරන්නේ කියලා. ඒක ප්‍රධාන වශයෙන් හරි සරල දෙයක් තියෙන්නේ. අපි කරන්නේ එහෙම සල්ලි ගේන්න පුළුවන් රටක් select කරලා අපි PayPal account එක හදාගන්න එක. ඉතින් පහසුවෙන්ම අපිට ඒ වැඩේ කරගන්න පුළුවන් Philippines කියන country එක select කරගත්තාම. ඉතින් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඉස්සෙල්ලාම ඕගලන්ට වෙනවා Google එකට log වෙන්න. Google එකට log වෙලා ඕගොල්ලෝ PayPal වලට කියන website එකට log වෙන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ PayPal කියන site එකට log වුණාට පස්සේ ඔයාලට menu එකෙන් ඔයාලට පුළුවන් PayPal එකට sign up වෙන්න. සයින් අප් වුණකොට ඔයාලට පෙන්වන මේ විදිහේ ෆෝම් එකක් ෆිල් කරන්න. ඉතින් මෙතනදී ශ්‍රී ලංකා කියන කන්ට්‍රි එක ඔයාලට චේන්ජ් කරන්න වෙනවා Philippines හෝ මැලේසියා වගේ කන්ට්‍රි එකට. මොකද අපි එතන ප්‍රධාන වශයෙන් මේක හේතුව අපිට ශ්‍රී ලංකාවට සල්ලි ගේන්න බෑ. ඒකින්ද සල්ලි ගන්න පුළුවන් කන්ට්‍රි එකක් සිලෙක්ට් කරගන්න එක. එහෙම සිලෙක්ට් කරගත්තා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන යටින් Philippines වල කොඩිය වැටලා තියෙනවා. ඊට පස්සේ එතනින් එහාට අපි දෙන තොරතුරු සියල්ලක්ම ඇත්ත දේවල් පාවිච්චි කරන්න. මෙතනදී ෆස්ට් නේම් එක මම පාවිච්චි කරනවා සනත් කියලා. මම මිඩල් නේම් එක පාවිච්චි කරනවා පෙරේරා කියලා. ඊට පස්සේ ඔයාගේ ලාස්ට් නේම් එක දෙන්න මෙතනට රංගන මම දෙනවා. ඊට පස්සේ ඔයා මෙතන ඇක්ටිවේට් වෙච්ච ඇක්ටිව් තියෙන ඊමේල් ඇඩ්‍රස් එකක් දෙන්න ඕනේ. මොකද අපි මේ ඊමේල් ඇඩ්‍රස් එකෙන් තමයි මේ account එක confirm කරගන්නේ. ඒකින්ද මම පාවිච්චි කරනවා මේ ඊමේල් ඇඩ්‍රස් එක. මතක තියාගන්න මම මෙතනදිත් භාවිතා කරන තොරතුරු මගේ තොරතුරු නෙමෙයි. නමුත් මේක මම ඩමි එකක් විදියට හරි ගස්සන හින්දා මම කලින් ක්‍රියේට් කරගත්ත ඉන්ෆර්මේෂන්ස් තමයි මෙතනට මම දෙන්නේ. ඊට පස්සේ ඔයා මෙතන පාස්වර්ඩ් එකක් ක්‍රියේට් කරගන්න. ඊට පස්සේ මේ පාස්වර්ඩ් එක කන්ෆර්ම් කරගන්න. හරි, ඊට පස්සේ ඔයා යට තියෙන next button එක ක්ලික් කරලා ඊළඟ ෆෝම් එකට යන්න. මෙතනදී ඔයාට එන්ටර් කරන්න තියෙන ඔයාගේ බර්ත්ඩේ එක. මෙතනත්
ඇත්ත තොරතුරු ලබා දෙන්න ඔයාගේ. ඔයාගේ නැෂනලිටිය එක මෙතන පිලිපීන්ස් කියලා වැටලා තිනවා. ඒක ඔයාට කැමති නම් ශ්‍රී ලංකා කියලා හරව ගන්නත් පුළුවන්. මම මෙතන හරවනවා ශ්‍රී ලංකා කියලා. ඊට පස්සේ ඩෙන්ටිෆිකේෂන් ටයිප් එකට ඔයා නැෂනල් ඩී එක දීලා ඔයාගේ ඇත්ත ඩී නම් එක දෙන්න. ඊට පස්සේ ඇඩ්‍රස් ලයින් එකේ ඔයාගේ ඇත්ත ඇඩ්‍රස් එක දෙන්න. ඔයාගේ ඩිස්ත්‍රික්ක දෙන්න. මම මෙතනදී කොළඹ කියලා දෙනවා. ඊට පස්සේ සිටි එකත් මම දෙනවා කොළඹ කියලා. ඉතින් දැන් මෙතනදී ෂිප් කෝඩ් එක අපිට දෙන්න වෙන්නේ ප්‍රොවින්ස් එකට අදාළව. අපි දැන් රට සිලෙක් කරේ පිලිපීන්ස් ඉන්න. අපිට පෙන්වන්නේ මෙතන පිලිපීන්ස් වල තියෙන ප්‍රොවින්ස්. ඉතින් මම මැනිලා සිලෙක් කරනවා. ඊට පස්සේ අපි Google එකටම ලොග් වෙලා මේ මැනිලා වලට අදාළ ෂිප් කෝඩ් එක හොයමු. ඔයා Google එකේ ගහන්න ඔයා සිලෙක් කරන ප්‍රොවින්ස් එක ගහන ෂිප් කෝඩ් එක හොයන්න. මේ විදිහට ඒ ප්‍රොවින්ස් එකට අදාළව තියෙන සිටිස් වලට අදාළව ෂිප් කෝඩ්ස් කීපයක් තියෙනවා. ඔයා ෂිප් කෝඩ් එක දෙන්න. ඊට පස්සේ මොබයිල් නම්බර් එක ඒගොල්ලන්ගේ කන්ට්‍රි කෝඩ් එකත් එක්ක එන්නේ. නමුත් මෙතනදී ඔයා අපේ කන්ට්‍රි කෝඩ් එකත් එක්ක, ඒ කියන්නේ 94ත් එක්කලා ඔයාගේ මොබයිල් නම්බර් එක එන්ටර් කරන්න. අපිට මෙතන මොබයිල් නම්බර් එකත් ඇත්ත මොබයිල් නම්බර් එක එන්ටර් කරන්න. මොකද අපිට කොහොමත් ෆෝන් නම්බර් එකට කන්ෆර්මේෂන් එක ගන්න බෑ. ඒ වෙනුවට අපිට වෙන වැඩක් කෙරී හැකි. ඒක අපි ඉස්සරහදී බලමු. ඊට පස්සේ ඔක්කොම ෆිල් කරාට පස්සේ කන්ෆර්ම් එකට ටික් එකක් දාලා ඇග්‍රියන් ක්‍රියේට් account එක සිලෙක්ට් කරන්න. ඉතින් දැන් ඔයාගේ account එක දැන් ක්‍රියේට් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම සිලෙක්ට් කරනවා go shipping කියන එකේ get started කියන button එක. මෙතනදී එනවා ඔයාට ඔයාගේ credit හරි debit card එක හරි link කරන්න කියලා. මම මේක පස්සේ link කරනවා. ඒකින් දා I will do it later සිලෙක්ට් කරනවා මම. ඊට පස්සේ එන වින්ඩෝ එකේ ඔයා සිලෙක්ට් කරන්න go to your account කියන එක. ඊට පස්සේ ඔයාව ඔයාගේ PayPal account එකේ ස්ක්‍රීන් එකට යනවා. මෙතනදී ඔයාට දකින්න පුළුවන් ප්‍රධාන වශයෙන් ඒගොල්ලෝ ඉල්ලලා තිනවා ඔයාගේ කාඩ් එක link කරන්න. ඊට පස්සේ ඔයාගේ මොබයිල් ෆෝන් එක confirm කරන්න. ඊට පස්සේ ඔයාගේ email එක confirm කරන්න කියලා තියෙනවා. අපි මෙතන ඉස්සර වෙලාම ඊමේල් එක කන්ෆර්ම් කරගමු. ඒක උඩ සිලෙක්ට් කරාට පස්සේ ඔයාව වෙන වින්ඩෝ එකකට යනවා. එතනදී ඔයා කන්ෆර්ම් යුවර් ඊමේල් ඇඩ්‍රස් කියන එකට ඊමේල් එක සෙන්ඩ් කරන්න. ඊට පස්සේ ඔයා අතනදී එන්ටර් කරපු ඊමේල් ඇඩ්‍රස් එකට ලොග් වෙන්න. ඔයාට බලාගන්න පුළුවන් PayPal එකෙන් ඔයාට account ඔයාගේ Gmail account එකට ඊමේල් එකක් කියලා තිනවා. ඔයා ඒ ඊමේල් එක උඩ සිලෙක්ට් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට ආපහු PayPal එකට ලොගින් වෙන්න වෙනවා. ඔයා මෙතෙන්දී password එකක් ගහලා PayPal එකට ලොග් වෙන්න. එහෙම PayPal එකට ලොග් වුණ ගමන් ඔයාගේ account එක confirm වෙනවා. හරි, දැන් ඔයාගේ ඊමේල් එක කන්ෆර්ම් වුණා. ආපහු ඔයාට දැන් කාඩ් එක ලින්ක් කරන්න කියලා එනවා. මම මේක not now කියලා සිලෙක්ට් කරනවා. ඊට පස්සේ ඔයාගේ මොබයිල් එක කන්ෆර්ම් කරන්න ඉල්ලයි. ඒකත් not now කරන්න. ඊට පස්සේ ඔයා
ඔයාගේ account එකට යන්න go to your account එක select කරන්න select කරාට පස්සේ දැන් ඔයා ඉන්නේ ඔයාගේ account එකේ ඉතින් මෙතනදී අපිට අපේ මොබයිල් ෆෝන් එක confirm කරන්න බැරි හින්දා මම අපිට පුළුවන් වෙනත් විදිහකට අපේ account එකේ secure එක හදන්න ඒකට අපි කරන්න ඕනේ අපි settings වලට ගියන් යන්න ඕනේ settings වලට ගියාට පස්සේ ඔයාට මේ screen එක එනවා ඒ screen එකේ security කියන එක උඩ click කරන්න security කියන එක උඩ click කරාට පස්සේ ඔයාට එනවා security questions කියලා මේ security questions වල ඔයාට කැමති question එකක් දාලා ඒකට answer එකක් දෙන්න. ඒ වගේ questions දෙකක් තියෙනවා. ඒ question දෙකටම ඔයා කැමති question එකක් දාලා answers දෙකක් දෙන්න. දැන් ඔයා ඔයාගේ account එක secure කරලා තින්නේ. දැන් අපි ආපහු අපේ account එකට යන්න. ඔයා summary එක උඩ select කරන්න. Summary එක උඩ select කරලා ගිහිල්ලා දැන් අපිට කාඩ් එක link කරගන්න පුළුවන්. අපි දැන් link your card කියන එක උඩ click කරන්න. click කරාට පස්සේ ඔයාට මෙතනදිත් අලුත් form එකක් දෙනවා. එතනදී ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕන ඔයාගේ card number එක enter කරන්න. card number එක ඔයා buy කරන debit හෝ credit card එකේ ඉස්සරහා තිනවා හතර ඉලක්කම් හතරක් තියෙන කෝඩ් එකක් ඒක තමයි කාඩ් නම් එක විදිහට පාවිච්චි කරන්නේ ඊට පස්සේ ඊට යටින් තියෙන expire date එක දාන්න ඊට පස්සේ ඔයාගේ කාඩ් ටයිප් එක දාන්න ඊට පස්සේ security code එකක් තියෙනවා ඒක තියෙන කාඩ් එකේ පිටිපස්සේ ඉලක්කම් තුනක කෝඩ් එකක් තියෙනවා ඒක enter කරන්න ඊට පස්සේ ඔක්කොම enter කරාට පස්සේ ඔයා link card කියන එක උඩ select කරන්න ඊට පස්සේ ඔයාගේ කාඩ් එක දැන් මේකට link වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපිට එනවා confirm your card කියලා. මෙතනදී ඔයාගේ enter කරපු කාඩ් එක මේක ඔයාගේම කාඩ් එකක් කියන එක ඒගොල්ලෝ තහවුරු කරගන්නවා. මෙතනදී කරන්නේ PayPal එකෙන් ඔයාගේ කාඩ් එකේ statement එකට code එකක් යවනවා. ඉතින් මේ code එක යවුවට පස්සේ ඔයාට පුළුවන් ඉන්න ඕනේ බැංකුවට කතා කරලා මේ code එක ගන්න. ඒකට ඔයාගේ කාඩ් එකේ පිටිපස්සේ තියෙනවා හොට්ලයින් නම්බරයක්. ඒ හොට්ලයින් නම්බරයට බැංකුවට කතා කරලා ඔයාගේ අනන්‍යතාවය තහවුරු කරාට පස්සේ බැංකුවෙන් ඔයාට ගන්න පුළුවන් මේ කෝඩ් එක. ඒ කෝඩ් එක අරගෙන ඉරිලා ඔයා ඒ කෝඩ් එක ඒ කන්ෆර්මේෂන් එකේ එන්ටර් කරන්න ඕනේ. එතකොට ඔයාගේ කාඩ් එක වෙරිෆයි වෙනවා. හැබැයි මෙතනදී යම් ගාස්තුවක් කැපෙනවා. ඒක හැබැයි ඔයා කාඩ් එක කන්ෆර්ම් කරාට පස්සේ ඔයාගේ account එකට refund වෙනවා. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ කාඩ් එකේට සල්ලි ගන්නෙ මේ PayPal account එකේ තියෙන සල්ලි කොහොමද මේ අපි මේ select කරගත්ත link කරගත්ත කාඩ් එකට ගන්න කියලා. ඔයා ඒකට type කරන්න ඕනේ www.paypal-moneytransfer- කියලා. ඊට පස්සේ ඒක select කරාට පස්සේ ඔයාලට මේ වගේ window එකක් එනවා. ඒ window එකේ from කියන එකෙන් ඔයාගේ PayPal account එක select කරන්න. ඊට පස්සේ to කියන එක select කරාට පස්සේ ඔයාට පෙන්වනවා insert කරලා තියෙන card එක. card එකක් හෝ දෙකක්. ඊට පස්සේ ඔයාගේ කැමති card එක select කරන්න. කැමති card එක select කරාට පස්සේ continue කරාට පස්සේ ඔයාට එනවා තව අලුත් bar එකක් amount එක. ඊට පස්සේ ඔයාට කැමති amount එක එතන enter කරාට පස්සේ next කරන්න ඊට පස්සේ ඔයාගේ සල්ලි ඔයාගේ බැංක account එකට යයි HNB වගේ account වල නම් එවලම යනවා එහෙම නැත්නම් අනිත් accounts වලට යන්න සමහර වෙලාවට පැය 24ක් දවස් 2 3ක් යන්න පුළුවන් ඉතින් ඔහොම තමයි PayPal එක හරහා ශ්‍රී ලංකාවට සල්ලි ගේන විදිය ඉතින් මම පල්ලෙහා link එකක් දාලා තිනවා ඔයාලට PayPal එකේ money transfer එකට යන්න පුළුවන් ඊට අමතරව ඔයාලට තියෙන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න ෂෙයා කරන්න අනිත් අයටත් බලා ගන්න. ඉතින් අපි මේ වගේම තවත් හොඳ වීඩියෝ එකකින් හම්බ වෙනකන් අපි ගිහිල්ලා එන්නම්.